මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාට වලින්න මතින් ඕනේ එවාගේ මාද දිවිින් දෙකටම කතා වුණා මේ වන විට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ඒ රටේ ගුවන්ඥානා කටුනායක ගුවන්තොටුපොලට ගොඩ බැහැලා මේ රටේ ආනයන අපනයන නීතිරීති රේගු අධීක්ෂණය එවාගේ මහමුදා හා ආරක්ෂකංසවල කිසිදු අධීක්ෂණයක් මැදිහත්වීමකින් තොරව ඔවුන්ට අවශ්‍ය ආකාරයට භාණ්ඩ උපකරන විශේෂම යුද උපකරන හුවමාරු කරනවාය කියලා. සහ ප්‍රවාහනය මධ්‍යස්ථානයක් හැටිට මේ රට පාවිච්චි වෙනවාය කියලා. දැන් මේමට විවිධාකාරයේ නිල සහ නිල නොවන මට්ටමේ ගිවිසුන් ඇති. නමුත් රටේ ජනතාව හැටියට අපිට පාලකයන්ගේ අහන්නට ඕන මේවාහි මොනොහරි ගිවිසුන් තියෙනවා මේවා රටේ ජනතාව දැරගණ්ඩ ඕන එනිසා කරුණා කරලා මේවා හෙළි කරන්න. අනෙක් අතට මේ තත්ත්වය තුළ ඉන්දියානු කලාපයේ ආරක්ෂාව ගැන විශේෂයෙන්ම අපේ රට අවිහිංසාවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන නොමැදී විදේශ ප්‍රතිපත්ති අනුගමනය කරපු රටක් හැටියට මුළුමහත් ලෝකයේම අවධානය ගරුත්වය ලබාගත්තු රටක්. ඇමෙරිකාව මේ විදියට අඩුගන්නේ ධාන්‍ය හෝ එහෙම නැත්නම් රටට ජාතියකට හිතකර නිෂ්පාදන ක්‍රියාවලියක් කරනවා නම් තවත් කමක් නැහැ. නමුත් මේ අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ මධ්‍යස්ථානයක් හැටියට මේ රට යොදා ගැනීම තුළ අපේ රටට කවදත් දුකට සැපට හිටිය ආසියාතික රටවල විශේෂයෙන්ම මුස්ලිම් ජාතික රටවල ඒ ගෞරවනීය භාවය විශ්වාසය පළුදු වෙමින් යනවා. එවාගේම ආසියාතික කලාපය චීනය ඇතුළු අනිකුත් රටවල් අපේ රටේ ආරක්ෂාව සහ ඒ තුළ අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔවුන්ගේ රටවල ආරක්ෂාව තහවුරු කරගෙන යන විශ්වාසීවන්ත විදේශ ප්‍රතිපත්තියක හිටියා. නමුත් දැන් ඒ විදේශ රටවල් අපේ රටාවට තියෙන විදේශ රටවල් ලොකු සැකයකින් අපේ රට දිහා බලනවා. මොකද මේ රටේ ඇමෙරිකන් රජය මැදිහත් වෙලා මේ විදිහේ යුද උපකරණ අවට මුහුදු කලාපයේ තිබෙන නැව්වලට හෝ ඒ ස්ථානවලට ස්ථානගත කිරීමේ ව්‍යාපාරය තුළ.